Ada Derana Satya Prathamen Pravrthi Sanskaranaye Varunu Sanjeevaliyage Prakashaya Maduka Patirana Ada Derana Pradhana Puwath Sirasthala Moolya Aramudale Devana Varikya Haki Ikmanen Labagata Haki Bawa Maha Banku Adhipati Kiyai Sri Lankan Guwan Gaman Pramadya Kumantranayak de Soya Balanne Denum Deemak කණිජතෙල් සංස්ථාවට නව සභාපතිවරේ වෙඩිවැදුණු සීතා ඇති නිය පේරාදෙනියට රන් පදක්කම දිනූ තරුෂිට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක් අද දින දේශීය පුවත් The Big Story බැංකුපොලි අනුපාත ඉදිරියේදී තවදුරටත් අඩු කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු පවසන්නේ එම පොලි අනුපාත අඩුවීම සියලු දෙනාට ලබාගත හැකි ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. රජයේ අනුකර සහ භාණ්ඩකර බිල් පොලි අනුපාත අඩුවීම දෙවෙනි කාරණය අපේ ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩුවීම තුළ දෙකෙන්ම තවදුරටත් අඩු වෙන්න ඕන. ඒකෙදී අපි තමයි නිකුත් කරලා තියෙන්නේ අර බැංකුවල හැමෝටම වල්පාන පොලිය කොහොමද අඩු වෙන්න ඕන කියන එක ප්‍රොඩක්ට් එකකට නෙමෙයි. සමහර ප්‍රොඩක්ට්ස් තුනකට විතරක් කැප් එකක් දාලා තියෙනවා. ඒට අමතරව අනිත් ඒවාට තියෙන්නේ මුළු සමස්ත බැංකුවේ තියෙන ණයදෙන ප්‍රමාණයට අදාළ ඒකෙන් අදහස් කරන්නේ හැමෝටම එක විදිහට අඩු වෙන්න ඕන. අඩු වෙන ආකාරයට බැංකුවල ඒ ප්‍රගතිය පෙන්වුම් කරන්න ඕන. ඒක නිසා තමයි එහෙම විදිහට දැනුම් දීලා තියෙන්නේ. එතකොට අපේ අවුරුද්දේ හැමෝටම විදියට තිබිච්ච ප්‍රමාණයට වඩා මෙච්චර ප්‍රමාණයකින් ඒ කාලය අවසන් වෙනකොට තමන්ගේ පොලි වේදම අඩු වෙන්න ඕන. අනිත් එක තමයි ඔය අඩු කරාම තැන්පත් අයගේ ප්‍රශ්නක් තියෙනවා. ඒගොල්ලන්ගේත් ඒ වගේම අඩු වෙනවා. ඉතින් එතකොට ඒකත් මාස 12ක් යනවා තැන්පත් අලුත් වෙන. එතකොට අපි දැන් දකින්න විදිහට බැංකු වලට කලින් තිබිච්ච ලොකු අවිනිශ්චිතතාවය තිබුණේ බැංකු පද්ධතිය මේක දරබරා ගන්න බැරි වෙයි. අර මේක නමුත් බැංකු පද්ධතිය දැන් දකින්න ඉතාම ස්ථාවරයි. ආර්ථිකයට ණය ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම අපි තන්නේ මේකත් එක්ක පහසු වෙයි කියලා. මුල්‍ය අරමුදලේ මීළඟ ණයවාරිකය හැකික්මනින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා. IMF වාර්කයේ කවදා වගේ අපිට ලැබෙයිද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවර මතයක නැහැ කියලා විවිධ අදහස් පළ කරන එක ගැන ඉතින් ඒ ගැන අපට සඳහන් කරන්න අමාරුයි. ඒක ඒගොල්ලන්ගේ අදහස් වෙන්න පුළුවන්. අපි දකින විදිහට මේ ක්‍රියාවලියේ යෙදෙන විදිහට අපි දකින්නේ තාම හොඳ ප්‍රගතියක් සහයෝගයක් තියෙනවා. චීනෙන් පමණක් නෙමෙයි අපේ ඉන්දියාව, ජපානය, පැරිස් ක්ලබ් ප්‍රමුඛ සංවිධානය තාම ළඟින් හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ බලාපොරොත්තු වෙන තායකමනින් මේ කටයුත්තත් මේකට සමාන්තරව පෙර කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක එක පැත්තකින් එනකොට අනිත් පැත්තෙන් ජාතන මුල්ලරමුල සමග තියෙන යම් අංශ සම්පූර්ණ කරගත්තු අවබෝධය ගිවිසුම මම හිතන්නේ පිට හැකියක්මනේ පුළුවන් ඒ කියලා බලාපොරොත්තුක් තියෙනවා. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදු කරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පවසා ගොනු කළ පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ. සමගි ජනබලවේගයේ බහලේකම් රංජිත් මද්දුව බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිසන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති අතර ඒවායේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්. The Big Story හියුමන් ඉමියුනෝ ග්ලෝබියුලින් නැමැති ඖෂධය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට ගෙන් වූ ආයතනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම ඖෂධ නිෂ්පාදන බහු සමාගම රජයට ප්‍රශංසා කර ඇති බව කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හියුමන් හිමොග්ලොබින් කියන එක ගෙනාපු කණ්ඩායම සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගය සම්බන්ධව ඒකේ මව් ආයතන ඉන්දියාවේ තෑන්ක් කරලා ලියමනක් කියවලා තියෙනකද අපි එහෙම කෙනෙකුට එහෙම ආයතනයකට අපේ නිෂ්පාදන ලැබලා දීලා නැහැ. අපේ නම පාවිච්චි කරපු ගැන අපි අතිශයින් කනගාටු වෙන අතර ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරියා ක්‍රියා කරලා තියෙන ආකාරය ගැන අපේ ස්තුතිය පුද කරනවායි කියලා මේ පණිවිඩයක් මේවලා තියෙනවා. ඊමේල් එකක් ඒ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. එවැනි හොර වැඩක් ඇල්ලීම සහ ඒ අල්ලලා වෙනුවෙන් තීන්දුව අරගෙන ඒ වෙනුවෙන් ලබලා දීලා තියෙන වැඩපිළිවෙල සම්බන්ධව අපේ සතුට ප්‍රකාශ කරනවා. දක්ෂ ලෙස එවැනි දේවල් සොයා ගැනීම ගැන NMR එකට ස්තුති කරලා ඒ ආයතනය එවලා තියෙනවා. ලියමුණත් මට ඊගාව අවස්ථාවේදී අවශ්‍ය වුණොත් මම පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අදාළ ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාද වගකිව යුතු බවයි විශේෂඥ වෛද්‍ය නිලපුල් පෙරේරා මහතා පවසන්නේ. ප්‍රමිතියකින් තොරව ඒ බෙහෙත හැදුවා නම් human immunoglobulin කියන ඒ බෙහෙත ගන්න කෙනාට HIV, hepatitis B හෝ hepatitis C හෝ වෙනත් රුධිරගත අති භයානක මාරාන්තික ලෙඩක් හැදීමේ අවදානම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රමිතියකින් තොරව භයානකාර විදිහට බෙහෙතක් ලැබිලා තියෙනවා රටට. එතකොට මේ අනේ දෙයනේ අපේ මේ ලියුමක් හොරට ගහලා මේ ඒ නිසයි මේක රටට ආවේ කියලා කටවහගෙන හිටියට ඔබතුමන්ලා වෛද්‍යවරුන් හැටියට අපේ බෙහෙත මගේ ඉස්සරහට එන ලෙඩාට මම දෙනකොට වෛද්‍යවරයා හැටියට බයක් එකක් නැතුව කොහොමද දෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නයට වගකිය යුතුයි ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු ඒ මුළු කණ්ඩායම. රටේ ආර්ථික අර්බුදය සඳහා ආණ්ඩුවට නිසි විසඳුමක් නොමැති බව ඩිව ගුණසේකර මහතා පවසනවා. ණය ප්‍රතියෝගත කරන ක්‍රියාවලිය පිළිබඳව පමණක් ආණ්ඩුව මූලික අවධානය යොමු කර ඇති බවයි හෙතෙම පවසන්නේ. ඇතුව අවුරුදු කමාර්ථද තාමත් ණය ප්‍රතියෝගත කිරීමට තමයි මුළු කාලය පැවසි අතරම දාගෙන. ඉතින් මේකට විසඳුම් හොයන්න ඕනේ. ණය ආපහු ප්‍රතිවර්ණය එකෙන් මේක විසඳුම් ලබා ගන්න බෑ. අපි හිතුව මොහොතේ IMF එකෙන් ලැබෙන බිලියන් 2.9 ලැබුණා. ඒක මේ අවුරුද්දක ඉවරයි. ගන්න මේ විසඳුම මොකක්ද? ඉතින් විසඳුමක් හොයන්න නැති එක හේතුව පළවෙනි කාරණාව මම දකින්නේ ආණ්ඩුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. දුප්පත්කම 125ට නැගලා දෙසැම්බර් මාසෙ වෙනකොට 108 වෙනවා කියන්නේ. දැන් මේ අවස්ථාවේදී මම කියනවා මුළු කාලයම අවුරුදු කාමාර යොදන්නේ ජනාධිපතිවරයා කලන්තර දෙපාරක් ගියා. ජපානයට දෙපාරක් ගියා. ප්‍රංශයට එකපාරක් ගියා. කියුබාට ගියා. ඇමරිකාවට ගියා. දැන් ලබන සුමානේ චීනට යනවා. දැන් මේ අවුරුද්දේ කාමාරතර ගිහින් ලබාගත දේ මොකද්ද? කිසිම සත්‍යයක්වත් ලබා ගන්න නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ඇතැම් ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. සෞභාගයේ දැක්ම 2019 ජනාධිපතිවරණයේ අවස්ථාව වන විටත් අපි කිව්වේ පෞද්ගලිකකරණය කිරීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි කියලා. හැබැයි බරපතල ආර්ථික අවපාතයකට එද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට යන්න සිදුවෙන අවස්ථාවකදී අපිට සිද්ධ වෙනවා මේ ප්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් සිද්ධ කරගන්න. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න අපි සීලෝදනා දැන් එකඟ වෙලා ඉවරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසි 3-4න් එකක් තමයි ඇතම් රාජ්‍ය ආයතන තුල මේ කියන්නේ වෙළඳපළ මැදිහත් වීමෙන් රාජ්‍ය ඉවත් විය යුතුයි කියන එක. ඉතින් අපි IMF එකට යන්න එකඟ නම් අපිට ඒ මූලික එකඟතාවයටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. තමා සම්බන්ධයෙන් රංජිත් මතුව බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව ඩයිනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරය පවසනවා. පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී එම මන්ත්‍රීවරයා තමාට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බවයි ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. පසුව ඊට රංජිත් බන්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාද ප්‍රතිචාර දැක්වුවා. මේක පළවෙනි පාර නෙමෙයි කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුල නිගා වෙන විදිහට අපහාස වෙන විදිහට මේකත් වාචික ලිංගික අතවරය. කාන්තාවෝ එක්ක එරියස් එකක් තියෙන බණ්ඩාරලා සෙට් එකක් ඔය පැත්තේ ඉන්නවා. අන්නේ බණ්ඩාරලා සෙට් එක හදා ගන්න. කරුණාකරලා වාඩි වෙන්න. ඔය බණ්ඩාරටත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය බණ්ඩාරගේ බිරිද්දවරුන්ගෙන් අහන්න වෙනවා මොකද්ද මේ එරියස් එක කියලා කාන්තාවොත් එක්ක තියෙන. කාන්තාවක් හැටියට මම සටන් කරනවා තනියම. මං ඉඩ දෙන්නේ නැහැ ඕන විදිහට ලිංගික අපහාස කරන්න. ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම ගරු මන්ත්‍රීවරයා රෝහණ බණ්ඩාර මැතිතුමා ගරු මන්ත්‍රීතුමිය විසින් ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කමිටුවට යොමු කර මතක තියාගන්න. මම මන්නේ ඇති වෙලාවේ මට පොඩි චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා රාජ්‍ය ඇමතිවරියා. මම හිතන්නේ මගේ ඇමතිවරියට නෙවෙයි මම පාර්ලිමේන්තුවට එද්දි මම දැක්කා බලුරංචුවක් ඉන්නේ. ඒක නිකන් පිස්සු වැලියෙක් වගේ හිටියා. මම හිතන්නේ එතුමියට කියපු එකක් නෙවෙයි. එතුමිය බාර ගන්නවා නම් ඒක මම එතුමියට කනගාටු ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට. මේ අතර ශ්‍රී ලංකන් ගුවන්යානා ප්‍රමාදවීම සම්බන්ධයෙන්ද චන්දිම වීරක්කොඩි සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඊයේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක පැය 12 ප්‍රමාද වුණා. මමත් අපේ කබීර් රෂීද් මැතිතුමා චාණක්‍යන් මන්ත්‍රීතුමාත් අපි ගියේ එක්සත් ජාතීන්ගේ ආයතනයකින් ආරාධනයක් ලැබිලා ඒ අයගෙන් ගත් ටිකට් පතකින් ඒ සම්මේලනෙට. එතන ඒ ප්‍රමාදය නිසා ඇතිවෙච්ච තත්ත්වය අපි දැක්කා. අපිට ඇත්තටම කනගාටු හිතුණා. අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න කතා කරනවා. පැය 12ක් එක තැන සංචාරකයෝ. මැතිතුමා මොකද කියන්නේ? බොරුවට මේ බිරුවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතන මේ සරු වගේ කෑ ගැහුවට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් කෑ ගැහුවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි දැක්ක සංචාරකයෝ එදා ගුවන්තොටුපළේ ඉඳන් මේ ගැන කතා කරපු විදිය. ආයේ ශ්‍රී ලංකන් ගුවන් යානයක විදේශ සංචාරකයෝ ඒ වගේම ශ්‍රී ලාංකීය සංචාරකයෝ ගමන් කරයිද කියලාත් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳ යම්කිසි තීන්දුවක් ගත යුතුයි. මේ ප්‍රතිවගත කළ යුතුමයි. ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ දැමීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන ලෙස බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ මහතා විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බව සඳහන්. ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද විවිධ අභියෝග පසු කරමින් මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන කාල සීමාවක ගුවන් යානා ප්‍රමාද වීම ගැටලුවක් බව කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති රාශියක් පවතින අතර වෘත්තීය සමිති විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් සිය කාර්යභාරය නිවැරදි කාල සීමාව තුළ ඉටු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් යානයක් ප්‍රමාද වීම හේතුවෙන් තමන්ද දුෂ්කරතාවට පත් වූ බව තායිලන්තයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මෙරටට පැමිණි කබීර් හෂි මන්ත්‍රීවරයා පවසනවා. අපි සමුළුවකට ගියා. අද උදේ 6:00ට බැංකොක් එයාපෝට් එකට ආවා. හැබැයි 8:50ට එන්න තිබුණු ෆ්ලයිට් එක හවස 5:00ට තමයි පිටත් වුනේ. කනගාටුයි. සෑහෙන පිරිසකට ලොකු අපහසුතාවයක් සිදු වුණා. විශේෂයෙන්ම විදේශිකයන් සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්. මේක අපේ ගුවන් සේවාවේ කීර්ති නාමයට ලොකු පළුද්දක්. ඒ නිසා මම හිතන්නේ මේවා කළමනාකරණය කිරීම පිළිබඳව එක්කෝ ප්‍රශ්න ටික විසඳලා මේ ටික ආපහු සේවාව පටන් ගන්න ඕනේ తాවකාලිකව එක්කෝ නවත් මොකද මේක බරපතල විදියට සේවාවේ කීර්තිනාමයට හානියක් සිදු වෙනවා. වග කියන්න ඕන නැත්තේ කළමනාකාරීත්වය සහ ඇමතිවරයානි. අමාත්‍යාංශය ඇතුළු සමස්ත රජය. මේකේ රජයේ දුර්වලකමක්. එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි මගීන් කිහිප දෙනෙක් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඇය 13ක් විතර හිටියා එයාපෝට් එකේ. මරු කට්ටක් කෑවා. ඇත්තටම දුකයි. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන්න ඕනේ. ඒකෙන් වෙන්නේ අපේ ශ්‍රී ලංකන් එයාලයින් එකට තියෙන අර තවත් එන්ඩේ තියෙන පැසෙන්ජර්ස්ලා නැති වෙන එක තමයි වෙන්නේ ඇත්තටම. අනිත් එක ලංකාවේ මිනිස්සු කොහොම හරි යොසන් ඉදි ෆොරිනර්ස්ලා. අනිත් එක ආව ෆ්ලයිට් එකත් ඒ වගේ තමයි අන්තිමයි. ඉතින් පල්ලෙහා මං කියන්නේ අවුරුදු 25ක් විතර පරණ එකක්ද කොයිද? අපිත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහත්තයයි චන්දිම ජයකොඩි මහත්තයයි දෙන්නත් අපිත් එක්ක හිටියා. මගේ සීට් එක ඉස්සරහම තමයි දෙන්න ආවේ. ඒගොල්ලන්ට හොඳ අත්දැකීමක්. මොකද ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ ඉන්න ඕනේ. ඒගොල්ලොත් කාලයක් මේ රට පාලනය කරපු අයනේ. ෆ්ලයිට් එක දිනනවා කියලා අපි පාන්දර 3ට ආවා. ආයෙලා චෙක් ඉන් එද්දී ෆ්ලයිට් එක නැහැ කියනවා. ඊට පස්සේ ඉතින් අවස 4ට මේ ෆ්ලයිට් එක ආවේ. ඒ කරන්නේ දවසම ඉවරනේ. අපේ සංසාරේ පායලා දිනනවා. වෙඩිවැදීමට ලක් වූ සීතා ඇතින්නිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයට රැගෙන යන බව එම ඇතින්නියගේ හිමිකරු එස්.එම්. රෝෂාන් මහතා පවසනවා. ඇතින්නගේ සිරුරෙන් ඉවත් කරනු උණ්ඩ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවරගෙන ඇති බවද හෙතෙම පැවසුවා. මේ හස්තියට ඊයේ විශේෂ සර්ජරියක් කළා. උඩ ඉවත් කිරීමෙන් සුළු යකඩ කොටස් ඉවත් කළා. ඉවත් කළේ ඒක රස පරීක්ෂකට යොමු කළා මයංගන පොලිසිය මගින්. තව වැඩිදුර ප්‍රතිකාර සඳහා අපි ගේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආසන්නයේ අපි මේ හස්තිය අපි අරගෙන යනවා. වෛද්‍ය පහසුකම් ලබා ගන්න. වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන්න ඊයේ අපි ඒ ස්ථානයට ගියා. නමුත් පොලිස්පතිවරයාගේ අවසරයක් ඇතුව ඒ කටයුතු කරන්න ඕන කියලා කිව්වා. අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන්න කියලා. News in brief. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත සභාගමේ සභාපතිදුරයට සාලිය වික්‍රමසූරිය මහතා පත් කර තිබෙනවා. එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත් කර ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ. එක්සස්පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් දිහිවර පවුල්වලට මේ දක්වා ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. අදාළ සිද්ධියෙන් සිය ජීවිකාව අහිමි වූ දිහිවරයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා දිහිවර සංගම් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. අද දෙරණ කෙලිබිම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා දහවනි සව්වේ රන් පදක්කම දිනාගත් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට රුපියල් මිලියන 10ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඇගේ දැඩි කැපවීම උත්සාහය සහ දක්ෂතාව අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආසියානු ක්‍රීඩා උළෙලෙක මෙලෙස ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගනු ලැබුවේ වසර 21කට පසුවයි. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනූ චමරි අතුපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමටද ඇමරිකානු ඩොලර් 50000ක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා. අද දෙරණ විදේශ පුවත්. ඉන්දියාවේ ඊසාන දිග සික්කිම් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා. පුද්ගලයන් 102 දෙනෙකු අතුරුදන් ඇති බවට මේ වන විට වාර්තා වී ඇති අතර හමුදා සමාජිකයන් 22 දෙනෙකුද ඒ අතර වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව සික්කිම් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කර තිබෙනවා. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පුවත් සංක්ෂිප්තයේ 21 වෙනි කනිසම රාත්‍රියේ 9ට FM දෙරණ ඔස්සේ ඔබට සවන් දිය හැකියි.